සිංහපෞලේ සියලු දෙනා සාදරයෙන් පිළිගන්න මේ ලෝකේ මරණය කියන එක ඕනම පුද්ගලයෙකුට ඕනම වෙලාවක එන්න පුළුවන්. හැබැයි මේකෙදි මරණය කියන එක අමුතු විදිහට නැත්තම් වෙනස්ම විදිහට සාමාන්‍යයෙන් අද උදාහරණයකට ගත්තා නම් එහෙම heart attack එහෙම නැත්තම් හෘද ආබාධයක් ඇවිල්ලා මරණ කට්ටිය ඕන තරම් ඉන්නවා. පිළිකාවක් හැදිලා මරණ කට්ටිය ඕන තරම් ඉන්නවා. හැබැයි අද කතා කරන්න යන එක පුද්ගලයෙක් ගැන. ඔහු ගොළුබෙල්ලෙක් කාලා ඊට පස්සේ ගොළුබෙල්ල ඇඟ ඇතුලේ විස වෙලා මාස ගාණක් ඔහු පැරලයිස් වෙලා කෝමා එකට ගිහිල්ලා අවසානයේ ඔහු මේ ලෝකෙන් සමු ගන්නවා. ඇත්තටම මොනවද මේ පුද්ගලයාට සිද්ධ වුනේ? මේ පුද්ගලයා කවුද? කොයි රටේ එක්කෙනෙක්ද? මේ සම්පූර්ණ කතාව මොකද්ද? සවිස්තරාත්මකව කතා කරමු මේ වීඩියෝ එකේ. දෙදස් දහය ඔස්ට්‍රේලියාව. වයස 19ක තරුණයෙක් ඔහුගේ නම සෑම් බලන්. ඔහු වයස 19ක තරුණයෙක් විතරක් නෙවෙයි හොඳ රග්බි ප්ලේ කෙනෙක්. නැත්නම් රග ප්ලේ කෙනෙක්. සාමාන්‍ය රග ප්ලේ කෙනෙක් කියලා කියන්නේ හොඳ ශක්තිමත් පුද්ගලයෙක්. ඉතින් මේ සෑම් බලන් කියන තරුණයා ඔහුගේ යාළුවෝ කීප දෙනෙකු එකතු වෙලා යාළුවෙක්ගේ ගෙදර පිටිපස ගේ ඇතුළේ නෙවෙයි ගේ පිටිපස්සේ මේගොල්ලෝ ඔක්කොම දවසක් පාටි එකක්. ඉතින් ඒ පාටි එකේදී මේගොල්ලෝ ඔක්කොම බොණ්ඩ පටන් අරගෙන ටික වේලාවක් බිබී ඉන්නවා. අන්න එහෙම බිබී ඉන්නකොට මේගොල්ලන් ඉන්න තැනට ගොළුබෙල්ලෙක් ඇවිල්ලා තියෙනවා. ඒ ගොළුබෙල්ලගේ උඩ තියෙන කට්ට නැහැ. අර ගොළුබෙල්ලගේ අර මේක විතරයි තියෙන්නේ. කියන්නේ එයාගේ ඇඟ විතරයි තියෙන්නේ. අර උඩ තියෙන කට්ට නැහැ. ඉතින් මේ ගොළුබෙල්ලා මේගොල්ලෝ ඉන්න තැනට හැමින් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මේ යාළුවා සෙට් එකේ එක යාළුවෙක් ඒ ගොළුබෙල්ලා අතින් අරගෙන ඔහු කියලා දෙනවා මේක පුළුවන් නම් කවුරු හරි කණ්ඩ කියලා. එතකොට හැමෝම නිකන් වමනේ දානවා වගේ ඇක්ෂන් දාලා ඒක කවුද කන්නේ? අන්න ඒ විදිහට හැමෝම එක එක ඇක්ෂන් දැම්මා. හැබැයි මේ සෑම් බලක් කියන පුද්ගලයා එම නැත්නම් වයස 19 මේ රබ්බි ප්ලේ කරන තරුණයා ඔහු කියනවා ඒ ගොළුබෙල්ලා මම කන්නම් කියලා. එතකොට හැමෝම hina වෙනවා. මොහු ඒ ගොළුබෙල්ලා ඔහුගේ යාළුවගේ අතෙන් අරගෙන කටේ දාලා හොඳට හපලා කනවා. ඊට පස්සේදී යාළුවෝ මොහොව උස්සලා කියන්නේ මේ වගේ දෙයක් කවුරුත් කරන්නේ නැහැ කියලා. එදා පාටි එකේදී මේ සෑම් බලක් කියන මේ තරුණයා තමයි හීරෝ කෙනෙක් හැටියට හැමෝම සැලකුවේ. ඊට පස්සේ එදා රෑ හොඳටම බීලා ඊට පස්සේ ඔහු ගෙදර යනවා. ගෙදර ගිහිල්ලා ඊළඟ දවසේ ඔහු ඇහැරෙනකොට අර බීමත් ගතිය නැත්තම් ඒ හැංගෝවර් කියලා කියන්නේ රෑ බිව උදේ නැගිට්ටට පොඩ්ඩක් ඇඟේ තියෙන අර මත් ගතිය. හැබැයි ඒකත් එක්කම ඔහුගේ එක කකුලක පොඩි අමාරුවක් තිබ්බා. එතකොට ඉතින් මොහු ඇත්තටම කල්පනා කරා ඉතින් කලින් දවසේ හොඳටම බීපු හින්දා තමයි මේ දේ කියලා. හවස් වෙනකොට ඒ බීපු එක නැත්නම් ඒ හැංගෝ එක නැති වුණා. හැබැයි මේ කකුලේ අමාරුව නැති වුනේ නැහැ. ඉතින් සෑම් කල්පනා කරා ඉතින් දවස් දෙකක් යනකොට මේක හරියයි. මොකද එදා හොඳට නැටුවා බීලා. ඉතින් ඒකට වෙන්න ඇති කියලා දවසක් ගියා, දවස් දෙකක් ගියා, දවස් තුනක් ගියා. ඔහුගේ කකුල හරියේ නැහැ. ඒ වේදනාව වැඩි වෙන්න පටන් ගත්තා. එතකොට සෑම්ට පොඩි බයක් ඇති වුණා. ඒ තමයි එදා අමුවෙන් ඒ ගොළුබෙල්ලව හපලා ඔහු කෑවා. ඉතින් ඒක හින්දා මේ වගේ දෙයක් වුණාදෝ කියලා වහාම අම්මට ගිහිල්ලා කියනවා මගේ කකුලේ අමාරුවක් තියෙනවා කියලා. එතකොට අම්මා කියලා තියනවා ඒක ඉතින් වැඩි ගණන් ගන්න එපා, කකුලේ අමාරුවක් නේ, දවස් කීපයක් යනකොට හරියයි කියලා. හැබැයි සෑම්ට පොඩි බයකුත් තිබ්බා. ඉතින් අම්මට ගිහිල්ලා විස්තරේ කිව්වා මෙහෙම මං ගොළුබෙල්ලෙක් කෑවා, අන්න ඒක හින්දා මේ දේ සිද්ධ වුණාද දන්නේ නැහැ කියලා. ඉතින් අම්මත් කිව්වේ ගොළුබෙල්ලෙක් කාපු බලයට එහෙම දෙයක් වෙන්න විදිහක් නැහැ. එහෙම කියලා හැබැයි ඔහුගේ කකුලේ අමාරුව තව දවස් දෙකක් ගිහිල්ලත් හරි ගියේ නැහැ. ඊට පස්සේ අම්මයි පුතා එකතු වෙලා රෝහලට යනවා, වෛද්‍යවරයෙක් ගාවට යනවා. ඒ වෛද්‍යවරයා සමහර මෙඩිකල් ටෙස්ට් එහෙම ගන්නවා. ඒ ටෙස්ට් හැම දෙයක්ම අරගෙන ඒ ડોක්ටර් කියනවා, නැත්නම් ඒ වෛද්‍යවරයා කියනවා මට නම් කිසිම ප්‍රශ්නයක් මට පෙනුනේ නැහැ කියලා එක එක ප්‍රශ්න අහන්න පටන් ගන්නවා. මොනවාද කෑවේ, මොනවාද බිව්වේ, අන්න ඒ වගේ දේවල් අහනකොට සෑම් බලඩ් කියනවා මම එදා දවසක් මේ විදිහට ගොළුබෙල්ලෙක් කෑවා කියලා. හැබැයි ડોක්ටර්ට මේ ගොළුබෙල්ලෙක් කාපු බලයට මේ වගේ කකුලේ අමාරුවක් එයිද කියන ප්‍රශ්නේ ડોක්ටර්ටත් තිබ්බා. ඉතින් ડોක්ටර් ඕකේ කියලා හරි අපි අනිත් ડોක්ටර්ස්ලත් එක්කත් මෙයා සම්බන්ධයෙන් කතා කරලා ඔයාගේ මෙඩිකල් ටෙස්ට් එකත් බලලා ඊට පස්සේ බලමු මොන හරි දෙයක් තියෙනවද කියලා. ඊට පස්සේ දවස් කීපකින් ආයේ ડોක්ටර් සෑම්ට කෝල් කරනවා ඔයා වහාම රෝහලට එන්න කියලා. රෝහලට ආවට පස්සේ ඔහුගේ මොළයේ හරියේ ස්කෑන් ටෙස්ට් එකක් ගන්නවා. ස්කෑන් ටෙස්ට් එකක් අරගෙන ඊට පස්සේ ડોක්ටර්ස්ලා කීප දෙනෙක් එකතු වෙලා ඒ ටෙස්ට් එක ගැන මොනවා හරි දෙයක් කතා කරලා ඒගොල්ලෝ ඩිස්කස් කළා.
ආයමත් සෑම්ට කතා කරලා තියෙනවා. අපි ටීම් එක එකතු වෙලා ඩිස්කස් කරා. ඔයාගේ මෙඩිකල් ටෙස්ට් හැම දෙයක්ම එකින් එක අපි පරීක්ෂා කරා. අන්න එහෙම පරීක්ෂා කරනකොට අපිට පොඩි සැකයක් ආවා. ඔයාගේ ඔළුවේ නැත්තම් මුලේ හරිය මොනවා හරි දෙයක් සිද්ධ වෙලා කියලා. අන්න ඒකින්ද තමයි ඔහුගේ මුලේ හරියේ අපි ටෙස්ට් එකක් නැත්තම් ඔයාගේ මුලේ හරිය අපි ටෙස්ට් එකක් ගත්තේ. ඒ ටෙස්ට් එකෙන් කන්ෆර්ම් වුණා ඔයාගේ මුලේ හරිය විස වගේක් ගිහිල්ලා තියෙනවා. අන්න ඒ හේතුව හින්දා මුලේ එක පැත්තක් පොඩ 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 පැරලයිස් වීගෙන එනවා. එහෙම නැත්තම් අඩපණ වීගෙන එනවා කියලා. ඉතින් මේක අහපු ගමන් ඔහු සෑම් අඳුම් කුඳුම් වෙලා ගියා. ඇත්තටම ඇයි මේ දේ සිද්ධ වුනේ, මේ වගේ විසක් කොහොමද මගේ මුලේට ගියේ කියලා සෑම් අහනකොට ඒ ડોක්ටර් කියනවා ඔයා එදා කාපු ඒ ගොළුබෙල්ලා තමයි කියලා. සාමාන්‍යයෙන් ගොළුබෙල්ලන්ට මේ වගේ විස නැහැ. අන්න එහෙම විස තිබ්බත් සාමාන්‍ය ඔයාගේ බඩ ඇතුලේ තියෙන උෂ්ණත්වයත් එක්ක ඒ විස කැපිලා යනවා. සාමාන්‍යයෙන් කියන දෙයක් තමයි අපේ බඩ ඇතුලේ ගෑස් වැඩි වෙලා, සාමාන්‍යයෙන් ගෑස්ට්‍රික් එහෙම කියනවනේ. අන්න ඒ වගේ ගෑස් වැඩි වෙලා තියෙනකොට අපේ අත අරගෙන බඩ ඇතුලට දැම්මනම් ඒ ගෑස් එහෙම නැත්නම් ඒ ඇසිඩ් හින්දා අපේ අත පිච්චිලා යනවලු. ඒ තරම් අපේ බඩ ඇතුලේ විශාල ක්‍රියාකාරකම් සිද්ධ වෙනවා. ඉතින් මේක අපේ බඩ වැහිලා තියෙන හින්දා මේ දේවල් අපිට තේරෙන්නේ නැහැ. හැබැයි හොඳටම ඇසිඩ් සික්‍රීට් වෙලා නැත්නම් හොඳටම ඇසිඩ් නිෂ්පාදනය වෙලා තියෙන වෙලාවක බඩ ඇතුලට අපි අතක් දැම්මත් පිච්චිලා යනවා කියලා තමයි වෛද්‍යවරු කියන්නේ. ඉතින් මේ ගොළුබෙල්ලාගේ ඒ විෂ පවා පිච්චිලා යන්න ඕනේ. හැබැයි කෝටියකින් එක්කෙනෙකුට වගේ එහෙම පිච්චිලා යන්නේ නැතුව ඒ ගොළුබෙල්ලගේ ඇඟේ තියෙන ඒ විස ලේ මාර්ගයෙන් ඇඟ පුරාවට යනවා, මොළයටත් යනවා. මොළයට ගිහිල්ලා ඒ විස මොළය හානි කරන්න පටන් ගන්නවා. ඔයාගේ කේස් එකේ දැනටමත් ඔයාගේ මොළේ හානි වෙන්න පටන් අරගෙන ඉවරයි. මේ හැම දෙයකටම හේතුව ඔයා එදා බීලා කාපු මේ ගොළුබෙල්ලා හින්දා තමයි කියලා. ඉතින් සෑම් අහනවා මේකට බෙහෙතක් තියේද කියලා. සාමාන්‍යයෙන් කෝටියෙකුට එක්කෙනෙකුට වගේ වැළඳෙන රෝගවලට මේ ලෝකේ බෙහෙත් නැහැ. මොකද බෙහෙත් හොයාගන්න සමාගම් පවා ඒවට බෙහෙත් හොයාගන්නේ නැහැ. මොකද මේගොල්ලෝ කෝටි ගණන් වියදම් කරලා ඒකට බෙහෙතක් හොයාගන්නවා. හැබැයි රෝගියෙක් නැත්තම් කෝටියෙන් එක්කෙනෙකුට වැළඳෙන රෝගියෙකුට මේ වගේ කෝටි ගණන් වියදම් කරලා ඒගොල්ලෝ බෙහෙත් නිෂ්පාදනය කරන්නෙත් නැහැ, බෙහෙත් හොයාගන්නෙත් නැහැ. අන්න ඒ වගේ තමයි සෑම්ටත් සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේ දේ සිද්ධ වෙලා ටික කාලයක් ගියේ නැහැ. උට විශාල ඔළුව අමාරුවක් ආවා. ආයමත් රෝහල් ගත කරා. සෑම් කෝමා තත්ත්වයට ගියා. කෝමා තත්ත්වයට ගිහිල්ලා ඊට පස්සේ ඩොක්ටර්ස්ලා කියපු දෙයක් තමයි කොයි වෙලාවෙ වුණත් ඇස් අරින්න පුළුවන්, හැබැයි හරියට ඔහුට කතා කරගන්න බැරි වෙයි. මොකද ඔහුගේ ඇඟ දැන් පොඩ පොඩ අඩපණ වෙමින් පවතිනවා කියලා. ඉතින් ගෙදර කට්ටිය කොයි වෙලාවෙ හරි ඇස් අරයි කියලා කියපු හින්දා වෛද්‍යවරයා දවසක් බලාගෙන හිටියා, දවස් දෙකක් බලාගෙන හිටියා, සතියක් බලාගෙන හිටියා, මාසයක් බලාගෙන හිටියා. මාස 4කට පස්සේ සෑම් ඇස් ඇරියා. සෑම් ඇස් ඇරියට ඔහුගේ ඇඟ අඩපණ වෙලා ඉවරයි. ඔහුට කතා කරන්න බෑ, අතපය හොල්ලන්න බෑ, කකුල හොල්ලන්න බෑ. හැබැයි මුලේ වැඩ කරනවා. මුලේ වැඩ කරාට අනිත් හැම දෙයක්ම වගේ අඩපණ වෙලා සෑම් ඇස් ඇරලා බලනවා. ඔහුට කිසිම දෙයක් හොල්ලන්න බෑ. ඉතින් මේ දේ ආරංචි වුණ ගමන් සෑම් ඇස් ඇරියා කියලා ආරංචි වුණ ගමන් ඔහුගේ යාළුවෙක් වහාම රෝහලට එනවා. රෝහල් කියන්නේ එදා ඔහුත් එක්ක බීපු යාළුවෙක්. රෝහලට ඇවිල්ලා ඔහු කියනවා මම එදා ඔයා ගොළුබෙල්ලව අතට ගත්ත වෙලාවේ මම ඒක කණ්ඩ එපා කියලා අනිවාර්යෙන් කියලා තියෙන්න ඕනේ. හැබැයි මම ඒක කිව්වේ නැහැ. ආ පුළුවන් නම් කාපන් කියලා මමත් කිව්වා. ඔයත් ඒක කෑවා. අවසානයේ ඔයාගේ ජීවිතේ මෙහෙම වුණා. ඒකට මමත් හේතුවක් තමයි. හොඳ යාළුවෙක් හැටියට මම ඒ දේ කරන්නේ නැතුව ඔයා මේක කණ්ඩ එපා කියලා කියන්න ඕනේ. හැබැයි මම ඒක කරේ නැහැ කියලා ඔහු අඬන්න පටන් ගත්තා. එතකොට සෑමුත් ඇඬුවා ඔහුට කරන්න පුළුවන් දේ ඒක විතරයි. කියන්නේ ඔහුට ඔළුවවත් හොල්ලන්න බෑ. ඔහුගේ ඇස් දෙකෙන් කඳුළු පිට වෙන එක විතරයි ඔහුගේ යාළුවාට දැක ගන්න පුළුවන් වුණේ. ඉතින් හොස්පිටල් එකෙන් ඔහු ඩිස්චාර්ජ් කරලා ගේනවා, රෝද පුටුවක දාලා ගේනවා. හැබැයි ඔහුට මුලේ වැඩ කරා. හැබැයි කිසිම දෙයකට ප්‍රතිචාර දක්වන්න බැරි වුණා. මෙහෙම කාලයක් ගිහිල්ලා සෑම් බලන් මේ ලෝකෙන් සමුගත්ත මොහොත ඔහුට හැදුන ඒ රෝගෙට මේ ලෝකෙ බෙහෙත් තිබ්බේ නැහැ. ඉතින් මේ වගේ දේවල් වලින් අපේ ජීවිතේට මොනවා හරි දෙයක් ගන්න පුළුවන් නම් එහෙම සමහර දේවල් අපි හැමදේම වගේ විහිළුවට ගන්නවා. හැබැයි සමහර දේවල් අපි හිතලා මතලා වැඩ කරන්න. මොකද මමත් එහෙම තමයි හුඟක් දේවල් විහිළුවට ගන්නවා.
හැබැයි මේ කතාව කියුවට පස්සේ නෑ හුඟක් දේවල් හිතලා මතලා කරන්න ඕනේ ගොළු බෙල්ලක් අරගෙන කටේ දාන එක සාමාන්‍ය දෙයක් හැටියට තිබ්බට අවසානයේ එක ජීවිතයක් නැති වෙලා තියෙනවා මේ ලෝකේ. ඒ කියන්නේ ඒක සාමාන්‍ය දෙයක් නෙවෙයි. කෝටියෙන් එක්කෙනා අපි වෙන්න පුළුවන්. මේ වගේ දේවල් හැමෝටම සිද්ධ වෙන්නේ නෑ. කෝටියෙන් එක්කෙනෙකුට තමයි සිද්ධ වෙන්නේ කියලා අපි මේ දේවල් කරන්න ගියා නම් එහෙම. ඒ කෝටියෙන් එක්කෙනා අපි වුණා නම් එහෙම අපිටත් ඔය දේ තමයි සිද්ධ වෙන්නේ. ඉතින් හැම දෙයක්ම විහිළුවට ගන්න නැතුව සමහර දේවල් ටිකක් සීරියස් හිතලා වැඩ කරන්න ඕනේ කියන එක තමයි අපිට මේ වගේ කතා වලින් අපේ ජීවිතයට ගන්න පුළුවන් දේවල්. ඉතින් සිංහ ධර්ම channel එකට subscribe කරන්න මේ වගේ හොඳ හොඳ වෙනස් වීඩියෝස් අරගෙන අපි ඉස්සරහටත් එනවා. ඒකෙන් දැහැපැති දින bell icon එකක් click කරන්න. සුබ දවසක්.